මං ඔබට කිව්වා මේ එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අග්‍රාමාත්‍ය ධුරයක් පමණයි. අග්‍රාමාත්‍යවරයාට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන්නේ ඔබයි සම්මත කරන්නේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තියේ තියෙනවා ජනාධිපතිවරයාට විරුද්ධව සිවිල් අපරාධ කිසිම වරදකට නඩුවකට දාන්න බෑ කියලා. නමුත් ඒ සියල්ල මේවත් කළා තියෙනවා. ජනාධිපතිවරයෙක් නැහැ, අග්‍රාමාත්‍යවරයෙක් ඉන්නේ. ඔහු රටේ සාමාන්‍ය නීතියට යටත්. ඔහු කරන සියලුම වැරදිවලට අධිකරණය ඔහු අභියෝග කරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට බලය දීලා තියෙනවා. පාර්ලිමේන්තුවට ඕන විදිහට ලංකාවේ මීට පස්සේ නටන්න බෑ. පාර්ලිමේන්තුව සම්මත කරන ඕනම නීතියක් ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන්. ඔබ සම්මත කරපු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන්නේ නම්, අනුකූල වන්නේ නම්, එය අවලංගු කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබෙනවා. කොටින්ම කියනවා නම් මේක ඒ තරම් පාරිශුද්ධ විදිහට කරන ලියවිල්ලක්. ඔබ සම්මත කරන ඒක ඔබේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඔබේ ආණ්ඩු ජාතීන් එක රටක් එක දෑයක් විදිහට කියන වැඩපිළිවෙලක්. ඒකට සංශෝධනයක් කරන්න ඕන නම් ඒක රටේ මහජනතාවගේ කැමැත්ත ගන්න ඕනේ. හින්දා මේ නව ආණ්ඩු ක්‍රියාස්ථාවෙන් ඒකාධිපතියෙක් වෙන්න කොහෙත්ම වැඩ කොහෙත්ම ඉඩක් නැහැ. ඒක ඇල්ල නිකන් ඇත්තට අයන් ඩ්‍රිල් එකක් වගේ, යකඩ කොටුවක්, යකඩ දැලක්. මේකට කවුරු දැම්මත් කිසි දෙයක් කරන්න බෑ. ඒකයි මේ නාගානන්ද මෙච්චර අවධාරණය කරලා මුළු රටටම කියන්නේ මේ වටා එකතු වෙන්න. ඔබට දැන් මේ අවුරුදු 70 තිස්සේ වෙච්ච වෙසනේ හොඳට දැක්කනේ. මේක ඇවිල්ලා කිසිම ලාභ අපේක්ෂාවක් නැතුව මෞබිව තිබිය යුතු තැනක් තියෙනවා. මේ රටේ දරුවෝ මේරගෙන අම්මා දෙමව්පියෝ තියෙන දේ කොහොම හරි වේදන් කරලා ඔස්ට්‍රේලියාවටයි කැනඩාවටයි යවන එක නෙමේ වැඩේ. ආපහු අපේ ගෙන ගන්න ඕනේ. මේ රටේ නැති සම්පතක් නැහැ. මේ රට හරි තැනකට ගේන්න වෙන දෙයක් නැහැ. ඒකින්ද වොරි වෙන්න එපා. ඒ කියන්නේ කනගාටු වෙන්න එපා. ඔහුට කොහෙත්ම ඒකාධිපතියෙකුගේ කටයුත්තක් කරන්න නාගානන්ද නෙමේ මේ රටේ රාජ්‍ය නායකයා වෙන කිසිම කෙනෙකුට අවස්ථාවක් ලැබෙන්නේ. බිගන කාධිපතිවරයා ඉන්නව කුස්සෙක් වගේ උඩින් නව ව්‍යවස්ථා ප්‍රකාර ඕනම ගිණුමක් විගණනය කිරීමට, ඕනම ප්‍රොජෙක්ට් එකක් විගණනය කිරීමට, ඒ වගේම ඕනම ටෙන්ඩර් එකක් බිගන කාධිපතිවරයාගේ ඍජු විගණනයට යට. මොනවාද ඔබ තවත් තියන්නේ? දැන් ඉන්න විගණ කාධිපතිට ඒ බලතල තිබුණා නම් මේ හැම ප්‍රොජෙක්ට් එකෙම මේ විදිහට භාගයට භාගයක් මංකොල්ල කම්බ හම්බෙන්නේ අර දවසේ. මේ නාගානන්ද නෙමෙයි මේ කියන්නේ. විගණ කාධිපතිවරයා කියලා දවසට බිලියන 4ක් මිලියන 4000ක් රාජ්‍යාදායම එකක් මංකොල්ල කරනවා කියලා. ඒ කියන්නේ විගණ කාධිපතිවරයා අසරණ කරලා තියෙන්නේ. විගණ කාධිපතිවරයාට බලය තියෙනවා. ඒක ඒ විදිහට කරේ. ඕනම කැඳවන කෙනෙක් ආවේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න. ඉල්ලන තොරතුරු ලැබුණ නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න. දැඩි බලයක් විගණ කාධිපතිවරයාට දෙන්න ඕනේ. ඔබ දන්නවා ඇති විගණන නීතිය මේගොල්ලෝ මේ යහපාලනේ වසර ගානක් එක කාපට් එක යට හංගන් හිටියේ. ඇයි? මංකොල්ලේ නිදහස අහිමි වෙයි.